විභාගයක් ආසන්න වෙනකොට සාමාන්‍ය දැන් අපේ ඒ කාලයට ගියත් මේ දාඩිය දානවා නිින්ද යන්නේ හිතේ පොඩි කලබල ගතියක් ඇති වෙනවා. ඒ වගේ හුඟක් දරුවන්ට හිතන දෙයක් තමයි පාඩම් කරා මදි කියන සිතුවිලි. ඒ කියන්නේ යා කොච්චර පාඩම් කරලා තිබ්බත් සමහරට යා අවශ්‍ය ප්‍රමාණයට සූදානම් තිබ්බත් ඕන දරුවෙකුට හිතෙන දෙයක් තමයි මම මේ පාඩම් කරා මදි මට විභාගයෙන් හොඳින් සමත් වෙන්න පුළුවන් වෙයිද කියන බය මේ මොහොතේ දරුවන්ට ගොඩක් වෙලට ඇතිවීමේ සම්භාවිතාවක් තිබෙනවා. අපිට ජීවිතය අතහරින්න බෑ මොනම හේතුවක් මතවත්. මොන ප්‍රශ්න තිබ්බත් අපි කරන්න ඕන මොන හරි ක්‍රමවේදයක් යොදාගෙන ප්‍රශ්න හරහා අපේ ජීවිතයේ අභියෝග තරණය කරමින් ජයග්‍රහණය කිරීම තමයි. අවසාන මාස දෙක කියන වගේ කාල පරිච්ඡේදය ඇත්තටම පාඩම් කිරීමට වඩා පාඩම් කරපු දේ අපි කිනු පුනරීක්ෂණය කරගන්න. ඒ කියන්නේ යාගේ මේ අපි මේක මෙහෙම කතා කරගමු. හරි සරලව ගත්තොත් මේ ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද කියන එක ගත්තොත් අමෘතා මේ මොලේ තියෙනවා ශෛල මේවට අපි කියන්නේ නියුරෝන කියලා. මෙන්න මේ නියුරෝන වල තොරතුරු ගබඩා වීමේ ක්‍රියාවලිය තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒ ගබඩා වීම තමයි ඉගෙන ගත්තා කියලා කියන්නේ ගබඩා වූ තොරතුරු ආපස්සට ගැනීමේ හැකියාව තමයි ආවර්ජනය කියලා කියන්නේ. නැත්නම් මතකය කියලා කියන්නේ. මතක තියාන අම්මේ තාත්තේ මේ දරුවෙක් කියන්නේ වැඩිහිටියෙක් නෙවෙයි. දරුවෙක් කියන්නේ වැඩිහිටියෙක් නෙවෙයි. ඒතොර යාට මහා පීඩනයක් දීලා නම් තියෙන්නේ. එයාට ලියන්න බය විභාගේ බයයි. අපි කියන එකට කියන එක්සෑම් ෆෝබියා කියලා. ඒ කියන්නේ විභාගේ බයක්. ඒ බය ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ කරන්න ඕනද නොකරන්න ඕනද හිතාගෙන බර වෙනවා. පාඩම් කරද්දී අපි තාත්තේ වැදගත් වෙන්නේ පාඩම් කරන කාලය නෙවෙයි පාඩම් කරන එකේ ගුණාත්මක භාවය. අපි කියන ක්වොලිටි එක කියලා. ගොඩක් වෙලාවට දෙමව්පියෝ මොකද කරන්නේ අපි කියන ටිකක් පීඩනයටපත් වෙනවා අහල පහල ගෙවල් වල දරුවෝ පාඩම් කරන හැටි දැක්කම් පන්ති යන හැටි දැක්කම් එහෙම එයාලා නිතරම කියන බලන්න කර අල්ලපු ගෙදර ළමයා පාඩම් කරන හැටි ඒකට අපේ උන්ගේ හැටි මේ කට්ටිය පාඩම් කරන්නේ අන්න ළමයි කියලා මේක සංසන්දනය කරනවා. එතෙන්ද මට දෙමව්පියන්ට කියන්න ඕන එක එක දරුවාගේ දක්ෂතාවල වෙනස්කම් තියෙනවා. එනිසා අම්මගෙන් තාත්තගෙන් මං කරන ඉල්ලීම තමයි ගුරුවරයෙක් හරි මේක නරඹනවා නම් දරුවා මත දැඩි පීඩනයක් ඇති කරන්න එපා. දැන් ඔබ තීරණයක් ගන්න මොකද්ද අම්මා තාත්තා පුදුම කරමින් ගුරුවරයාට හිතා ගන්න බැරි වෙන විදියට මම මේ අවුරුද්දේ මේ විභාගයේ සමත් වෙන එක වෙන එක වෙන එක වෙන එක වෙනවම තමයි කියන තීරණය මේ දැන් ගන්න. මාවසේතු මැතිතුමා කියලා තියෙනවා දසක ගණනක් සුවසේ විසුණු පිණිස වසර කිහිපයක් වෙහෙසී වැඩ කරන්න කියලා. ඒතර මේ පොඩි දරුවන්ට වෙහෙසිලා වැඩ කරන්න තියෙන වසර ගණන නෙමෙයි මාස දෙකයි. ඒ නිසා මේ මාස දෙක උපරිමය දාලා වැඩ කරලා මේක ගොඩ දාන්න කියන එක තමයි මම ඉල්ලීම කරන්නේ.